සියටකේ මර්චන් කමිෂන් එකට ලංකපේ කාඩ් ඇක්සෙප් කරන්න අදම මෙම බැංකුවක් අමතන්න. මේ අද දකින්න මේ ඉල්ලියස් මහත්මයා මිය ගිහිල්ලා හිටපු ආකාරය පිරවුම් හලේ වගේ මිය ගිය එඩ්මන්ඩ් රිචඩ් පෙරේර මහත්මයාගේ මිය යාම සම්බන්ධයෙන් වාර්තා කරලා තිබෙනවා අද දවසේ. පැය 24ක් ඇතුළත මේ වාර්තා වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මිය ගිය අය භූමිත ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම් හලේ පැය 4ක පමණ කාලයක් ඉඳලා තියෙනවා. හදිස්සියෙම සිහිසුන්වලා ඇද වැටලා තිබෙනවා. මේ අතර උඩතලවින් ප්‍රදේශවට ගෑස් හෝ ලාම්පු තෙල් නොමැතිවන් සල්ලි පත්තු කර ගැනීම නොහැකි තත්ත්වයක් ඇතිලා තිබෙනවා කියලා වාර්තා වෙනවා. මහනුවර ඉන්ධන පිරවුම් හලක භූමිත තෙල් තියෙනවා කියලා ලැබිච්ච තොරතුරක් එක්ක තමයි තමන්ගේ සොයුරා 11:30ට විතර දවහවල් එහෙම ගියා කියලා වාර්තා වෙන්නේ අද දවසේ මේ ඒ කතාව. තෙල් පෝලිම් වලදී දෙදෙනෙක් මිය යනවා. කඩවත ඉන්ධන පෝලිමේ සිටි අයෙකු සහ මහනුවර භූමි තෙල් පෝලිමේ සිටි අයෙක් පෝලිමේ රැඳී සිටියදී ජීවිතක්ෂයට පත් වූ පුවත අද දවසේ ප්‍රධාන සිරස්තලයක් විදිහට මේ වාර්තා කරලා තියෙනවා. මේක දැනෙන්නේ නැහැ මේ මිනිස්සු විඳින වේදනාව. මේක හරි ලේසි ඇතුළු ඉඳලා කතා කර කර ඉන්න. දැන් එහෙම නැත්තම් මේක හිතන්නේ නැහැ. කියන්නේ ගෑස් නැමක් ගේන්න යන්නේ ඩොලර් මිලියන 45ක් විතර නම්. තෙල් නැමක් ගේන්න යන්නේ ඩොලර් මිලියන 450ක් විතර නම්. මේ தത്വෙට මේ ඉක්මන්ට විසඳුම් ගේන්න පුළුවන් එකට විසඳුම හොයන්නේ නැහැයි කියලා කියන්නේ. මොකද්ද කියලා හිතෙන්නේ නැහැ මේ කරන වැඩේ. මේක ඉක්මන්ට එක පෝලිමක් නැති කරන්න පුළුවන්. එතකොට තව පෝලිමක් තියෙනවා ඇත්ත. නමුත් දැන් මේ පෝලිම් දෙකේම මිනිස්සුන්ට ඉන්න වෙලා තියෙනවානේ. ඉතින් එක පෝලිමක් හරි අඩු ගන්න නැති කරා නම් ඊළඟ පෝලිම විතරයිනේ තියෙන ප්‍රශ්නේ. මේ අතරතුර தത്വේ තමයි වාර්තා කරලා තියෙන සෑම ජාතික පුවත්පතකම ප්‍රධාන සිරස්සල විදිහට. Hotelier, join us. hotelshippo.com, your local booking partner.